ඇත්තරම කමල් සිල්වා කියන්නේ ව්‍යාපාරිකයෙක් තමන්ගේම උත්සාහයෙන් තමන්ට වැඩක් කරගන්න වෙරදරන තරුණෙක්. ඒ වගේම සමාජයේ ඕනෑම තැනක ඕනෑම කෙනෙක් එක්ක ඕනෑම සමාජ පන්තියක් එක්ක බැහැලා කතා කරලා ආශ්‍රය කරන්න පුළුවන් කොල්ල. මම පාසල් ගියේ ගල්චිසේ ශාන්ත තෝමස් විද්‍යාලයට. පවුලේ විස්තර කියනවා නම් පවුලේ අම්මයි තාත්තයි මමයි තමයි හිටියේ. දැන් ඉන්නේ මම විතරයි, අම්මයි තාත්තයි දෙන්නම ජීවතුන් අතර නෑ දැන්. ඉතින් ඒ වගේ එහෙම ජීවිතේ ගෙවිලා යනවා. ලංකාවේ ඉන්න කාලේ ගොඩක් දේවල් කරා, ඉගෙන ගත්තා, වැඩ කරා, බිස්නස් කරන්න පටන් ගත්තා. ඒවා පාඩු වුණා, යාළුවෝ ඒ බිස්නස් වලින් සල්ලි හොරකම් කරා. ඒ වගේ සෑහෙන ගොඩක් දේවල් වුණා. ඒුණාට මගේ මං ඉගෙන ගැනීමේ හරිතනකට කියලා මම යන්නේ. මං ඉංගලන්තයට යනවා මගේ බැචලර්ස් එක කරන්න. සොෆ්ට්වෙයාර් ඉංජිනියරින් වලින් බැචලර්ස් එක ලබාගෙන 2007 ආයේ ලංකාවට එනවා වැඩ කරන්න කියලා හිතාගෙන. ඊට පස්සේ අවුරුදු දෙකක් වැඩ කරලා ලංකාවේ මම 2010 හරි 2011 හරි කැනඩාවලට යන්නේ මගේ මාස්ටර්ස් එක කරන්න. ෆිල්ම් ස්ටඩීස් වලින් ෆිල්ම් ප්‍රඩක්ෂන් ඇන්ඩ් මාර්කටින් තමයි මං කරේ. එහෙම තමයි රට ගියේ. රට මුලින්ම කැනඩාවට ගියේ ඉගෙන ගන්න කියලා හිතාගෙන, එහෙම ඉන්නවා කියලා හිතාගෙන ගියේ නෑ. ඊට පස්සේ ඒක සෙට් වුණා. එහෙමම රැකියාවක් කරා. ඊට පස්සේ රැකියාවෙන් අයින් කරා. ඊට පස්සේ මේ බිස්නස් එක පටන් ගත්තා. ඉතින් දැන් තාම ඉන්නවා. ඩ්‍රැගන්ස්ටන් වැඩසටහන සහභාගි වුණේ 2016 මම 16 මාර්තු මාසේ. ඒක ගොඩක් වෙලාවට මේ ඔඩිෂන් කරලා යන්න ඕනේ වැඩසටහනක්. මම බිස්නස් එක පටන් ගත්තකම අපිට හොඳ ප්‍රෙස් එකක් හම්බුණා. ඒක නිසා ඒගොල්ලෝ 2016 මං හිතන්නේ මුල ටිකේ අපිට ඉන්වයිට් කරා ෂෝ එකට එන්න කියලා. එතකොට එච්චර මේ රෙවෙනියු එකක්වත් බිස්නස් එක දිනු වෙලා තිබෙන්නේ නැහැ. ඒක නම් නෑ කිව්වා 2000 මං හිතා ඒ 2015. පස්සේ 2016 මැද හරිය වෙද්දී ආය ඊළඟ සීසන් එකට ඒගොල්ලෝ ඇප්ලිකේෂන්ස් දාන්න කියලා ඉල්ලලා තිබ්බා. මම ඒකට ඇප්ලයි කරා. ඇප්ලයි කරලා මේ මම හිතන කැනඩාවල හිටිය 2000ක් 3000කටත් වැඩි ඇප්ලිකන්ට්ස්ලා අතරින් 100ක් වගේ තමයි පිච් කරන්න තෝරගත්තේ. මේ ඉතින් එහෙම තමයි ඒ ප්‍රෝග්‍රෑම් එකට ගියේ. ඒක මේ සෑහෙන්න හොඳ එක්ස්පීරියන්ස් එකක්. ගොඩක් වෙලාවට ලංකාවෙත් ඒ වගේ මං දැකලා තියෙනවා, ප්‍රෝග්‍රෑම් එකක් කරලා තියෙනවා. අනේ ඒ වගේ ඒවට යන්න පුළුවන් නම් යන්න ගිහිල්ලා පිච් කරන්න. මොකද ගොඩක් වෙලාවට මේ ඉන්වෙස්ටර්ස්ලාට පිච් කරන තැන තමයි දුර්වල තැන මං ආන්ටර්ප්‍රනෝස්ලාගේ දැකලා තියෙන. ඒකින්ද ඒ වගේ ඒවට ගිහිල්ලා මේ එක්ස්පීරියන්ස් එක ලබා ගන්න. මේ අදහස ඔලුවට ආපු හැටිය හිතනවා නම් ඒක ගොඩක් වෙලාවට මේ රැන්ඩම්ලි තමයි හම්බෙන් වගේ තමයි මගේ ඔලුවට ආවේ අදහස. මොකද මම ගොඩක් ෆැෂන් වලටයි සපත්තු වලට ස්නීකර්ස් වලට ඒ වගේ සෑහෙන කැමැත්තක් දක්වනවා. මට මගේ සපත්තු 250ක 300ක පර්සනල් කලෙක්ෂන් එකක් තියෙනවා. මිනිස්සු හිතනවා මම පිස්සෙක් කියලා. ඒ වුණාට මම මේ සපත්තු දකින්නේ මේ චිත්‍රයක් ආර්ට් පීස් එකක් දකින්නවා වගේ තමයි මම මේ සපත්තු දකින්නේ. ඒකින්ද තමයි සපත්තු එකතු කරන්න පටන් ගත්තේ. එතනින් තමයි මම හිතන්නේ ඒක ඩිවෙලොප් වුණේ. මට ඒක ව්‍යාපාරයකට මම කැමති දෙයක් ව්‍යාපාරයකට හරව ගන්න ඕනකමක් තිබ්බා. එතකොට තමයි මම මේ සපත්තු ව්‍යාපාරයේ ආශ්‍රිතව මොකක් හරි දෙයක් කරනවා කියන තැන මගේ ඔළුවට ආවේ. ඒක එතකොටම දැන් සබ්ස්ක්‍රිප්ෂන් කොමර්ස් කියලා රීටේල්, ඔන්ලයින් රීටේල්, ට්‍රෙඩිෂනල් රීටේල් ඒ වගේ බිස්නස් මොඩල්ස් අතර තියෙන සබ්ස්ක්‍රිප්ෂන් කොමර්ස් කියලා බිස්නස් මොඩල්යක්. ඒක මම තෝරගත්තේ ඒක පටන් ගන්න තියෙන ලේසිය සහ ඒ වගේ සබ්ස්ක්‍රිප්ෂන් බොක්ස් එකක් සපත්තු වලට ලෝකේ කවුරුත් හදලා තිබ්බේ නැහැ. ඉතින් ඒක මාකට් එකට එන පළවෙනි ප්‍රොඩක්ට් එක ඒක වෙන්න ඕනේ වුණා මට. ඒක හින්දා තමයි මම ඒක තෝරගත්තේ. ඉතින් මම හිතන්නේ මේ දෙක මගේ ඉන්ට්‍රස්ට් එකයි මම කැමති දෙයයි ව්‍යාපාරේකුයි එක මර්ජ් කරලා ගත්තාම වැඩේ ෂේප් එකේ ආවා. ඩොලර් 800කින් ගේම ගන්නවා සෑහෙන කට්ටක් කෑවා. සමහර දවස්වලට සීතලේ මගේ ගරාජ් එකේ තමයි ඉස්සර ව්‍යාපාරේ තිබ්බේ. සීතලේ වින්ටර් එකේ සීතලේ ඉඳගෙන මම පැක් කරනවා. රැලි වෙනකල් කඩෙන් කඩේට යනවා සපත්තු හොයාගෙන. ඒ වගේ මාර ගේමක් ගැහුවා. මේ මාර අමාරුවෙන් තමයි මුල කාලේ කරගත්තේ. ඒ වගේම දැනටත් තාමත් මම පැය 16ක් 18ක් දවසට වැඩ කරනවා. මං නිින්ද කියන එක අත්‍යවශ්‍ය දෙයක් හැටියට නෙමෙයි මං සලකන්නේ. මොකද මැරුණාන් පස්සේ ඇතිතරම් නිදා ගන්න පුළුවන්. ඒකින්ද ඉන්න ටික කාලේ මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ. එහෙම මහන්සියෙන් වැඩ කරලා තමයි මේ තියෙන තත්වයට ආවේ. දැන් ලොකු තත්වයක් එහෙම තියනවා කියලා මං කියනවා නෙමෙයි. උනාට සෑහෙන්න
පුළුවන් තරම් මහන්සියෙන් වැඩකරොත්තම ජීවිතය දියුණු වෙන්න පුළුවන්. ඉතින් බලන්ින්න මල්ලිලාට කොල්ලෝ කෙල්ලන්ටත් කරන්න කියලා මං කියන්නේ මේ නිකන් එහාට මෙහාට ඔය Facebook වල එහෙම මෙසේජ් දදා ස්ටේටස් දදා එක එක්කෙනාට මෙසේජ් කර කර දාදා ඉන්න එපා. ඒක කාලේ නාස්තියක්. ඒක හින්දා තමන්ගේ කාලය වටිනා විදියට පාවිච්චි කරන්න. මොකද කාලය කියන්නේ හැම වෙලාවෙම තියෙන්නේ නැහැ. ටික වෙලාවයි තියෙන්නේ. ඉක්මනට නාකි වෙනවා බලන් ඉද්දි බිංදුවේ ඉඳන් 70ට යන රටක් ගාලා. ඒක හින්දා හොඳට කල්පනා කරලා තමන්ගේ කාලය මනමින් පාවිච්චි කරන්න. අනිත් එක අනිත් අයට ආදර්ශයට ගන්න පුළුවන්. තමන්ට ආදර්ශමත් කැරක්ටර් එකක් වෙන්න කියලා තමයි බලන් ඉන්න හැටි කියන්නේ. රැකියාවෙන් අයින් කරන්න හේතුව ඒක මගේ වැරද්දක් හින්දා අයින් කරා නෙමෙයි. ඒක ඒගොල්ලෝ ගත්ත බිස්නස් ඩිසිෂන් එකක්. ඒ කියන්නේ Sony කියන කම්පැනි එක මම වැඩ කරන කම්පැනි එක සල්ලි දීලා ඉවර වෙලා මිලදී ගත්තා. එතකොට රැකියාවල් සෙට්ස් දෙකක් බිහි වුණා. ඒ පැත්තෙන් කට්ටිය මේ පැත්තෙන් කට්ටිය. ඉතින් සල්ලි දීලා ගත්ත කම්පැනි එකේ ඉන්න කට්ටිය තමයි අයින් වුණේ. එතකොට මගේ ටීම් එකේ හිටිය 45ක් 50ක් වගේ එහෙම ගොඩක් කට්ටිය එක රැයෙන් උදේ ගිහිල්ලා කියලා ලියුමක් දීලා ඉවරලා එහෙමම මේ අස් කරලා දැම්. ව්‍යාපාරයේ දියුණුව වෙනුවෙන් කරපු කැපවීම කියලා ගත්තොත් එහෙම ගොඩක් වෙලාවට මහන්සියෙන් වැඩ කරපු එක තමයි මගේ මම කරපු ලොකුම කැපවීම හැටියට මම දකින්නේ. තාමත් පැය 14ක් 16ක් 18ක් දවසට මම වැඩ කරනවා. ඒ ව්‍යාපාරයේ දියුණුව වෙනවා කියලා වෙලාව වැඩ කරන ප්‍රමාණය මම අඩු කරගත්තේ නෑ. මම හිතන්නේ ඒක තමයි ඒක සස්ටේන් වෙන්න තියෙන ලොකු හේතුවක්. ඒ වගේම තමයි මේ හරි මම ඩිසිප්ලින් එකකින් වැඩ කරා කම්මැලිකමකින් නැතුව. ඒත් එක්කම ගොඩක් වෙලාවට ඉවසීම මට තිබ්බා. ඉවසීම කියන දේ සෑහෙන්න තිබ්බා. මොකද මම කිසිම දෙයකින් කිසිම දවසක් බලාපොරොත්තු වෙන්නේ නැහැ මේක මෙහෙම ලොකු වෙනවා හෙට ලොකු කරගන්නවා කියලා. මගේ පොඩි පොඩි ගෝල්ස් හදාගෙන ඒක වෙනුවෙන් මම පොඩ පොඩ වැඩ කරා. මම හිතන්නේ ඒ වගේ කැපවීම කරපු හින්දා තමයි මගේ ව්‍යාපාරේ දියුණු වුණා නම් දියුණුනේ සහ දියුණු වෙනවා නම් ඉස්සරහට මීට වැඩිය දියුණු වෙන්නේ. ඒකින්ද එහෙම ලොකු ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඒ වගේම මම හැමදේම හරියනකල් අර නැකත් වෙලා වෙනවා කියලා තියන්නේ. එහෙම ජීවිතේට නමක් දාන්න අකුරක්වත් බැලුවේ නැහැ. ඕපන් කරන්න කියලා වෙලාවක් බැලුවේ නැහැ. ඒ මුකුත් ඒවා කරේ නැහැ. මේ මම විශ්වාස කරන දේ තමයි මේ වෙලාව තමයි ඕන දෙයකට මම හොඳම වෙලාව කියලා. අන්න ඒ ෆිලොසොෆි එකේ ඒ ඉලක්කේ ඉඳගෙන වැඩ කරපු හින්දා තමයි මම හිතන්නේ දියුණුවක් ලැබුවා කියලා තියෙනවා නම් ලබලා තියෙන්නේ. ඔව් මහන්සියෙන් කැප කරලා පටන් ගත්ත ව්‍යාපාරයේ දැන් තත්ත්වය බොහොම හොඳයි. ඒ කියන්නේ අපි හිටියට වැඩිය grow වෙලා තියෙනවා. subscribers වශයෙන් උත් revenue වශයෙන් උත් ඒ වගේම තව වෙන වෙන business අපි පටන් අරගෙන තියෙනවා. ඒ තියෙන life cycle එක ඇතුළෙම අපි milk front කියලා ළඟදී ගිය අවුරුද්දේ ජූලයි වල පටන් ගත්තා මේ retail shop එකක්. ඒක වෙනම concept එකක්. ඒක retail shop එකකට press එහෙමත් stand ලැබුණා. එතකොට kid grid කියලා අපිට තියෙනවා තව clothing subscription service එකක්. ඒ වගේම sneaker pirates කියලා තියෙනවා තව subscription service එකක්. එහෙම ඒ කියන්නේ business එක expand කරා එක එක පැත්තකට. ඒ වුණාට මම ගොඩක් වෙලාවට මේ මම කරපු දේ ගැන නැවතිලා පිටිපස්ස හැරලා බලලා සතුටු වෙන ජාතිය මිනිහ නෙවෙයි. ඔව් හොඳ දෙයක් කරලා තියෙනවා කියලා සතුටු වෙනවා. ඒ වුණාට ඊයේ කරපු දේ ඊයට, අද කරන දේ අදට, හෙට කරන දේ හෙටට. ඒකින්ද මම ගොඩක් වෙලාවට ඉදිරි කාලය ගැනයි බලන්නේ. මගේ ව්‍යාපාරේ මම ඉස්සල්ලා කරපු දේවල් ගැන ගොඩක් මේ හැරිලා බලලිවලා මම ලොකු දෙයක් කරා කියලා එහෙම මේ ලොකුවට සෙලිබ්‍රේට් කර සතුටු වෙන්නේ නැහැ. මම ඉස්සරහට කරන්න තියෙන දේවල් තමයි ගොඩක් plan කරන්නේ. ඒකින්ද ඉස්සර හිටපු තත්ත්වෙට වඩා දැන් නම් සෑහෙන හොඳයි. මම් බඳලා එතකොට මම් බඳලා උඹ බඳලාද? ඔව් බඳලා ඉන්නේ. බඳලා දැන් අවුරුදු 6ක් 7ක් විතර වෙනවා. මේ ඉතින් හොඳ සාර්ථක පෞල් ජීවිතයක් ගත කරගෙන යනවා මේ දවස්වල. බලන් ඉන්න හැටත් තියෙන්නේ මාව ආදර්ශයට නම් හොඳ පෞල් ජීවිතයක් ගත කරන්න කියලා. ලෝකේ ජීවත් වෙන්න කැමතිම රට තමයි ලංකාව. ඒකින්ද මේ කවදාවත් එක රූල් අවුට් කරලා නැහැ ලංකාවට ඇවිල්ලා ජීවත් වෙන්නේ නැහැ කියලා මං හිතන්නේ. අවුරුදු 70ක් විතර ජීවත් වුණොත් එහෙම රිටයර් වෙලා මෙහෙ ඇවිල්ලා කොහේරි සීතල පළාතකට වෙලා ඉන්න එක තමයි මගේ තියෙන ලොකුම ආසාව. මේ ලංකාව තමයි මම ලෝකෙන් කොච්චර ඇවිද්දත් ලෝකෙන් කැමැතිම රට සහ ඉන්න සහ ආශ්‍රය කරන්න මිනිස්සුත් එක්ක කැමැතිම තැන තමයි ලංකාව. ඒකින්ද කවදා හරි ලංකාවට ඇවිල්ලා දිගටම ජීවත් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා වයසට ගියාම. ඒ අතරමඟ හැම අවුරුද්දෙම කොහොමත් ලංකාවට එනවා. ඒකින්ද ලංකාවේ තියෙන සුන්දර ගතිය
සුවය යාළුවන්ගේ උණුසුම යෑම එකක්ම දැනනවා ඉතින් ඇය මාවාම. මහන්සියයි කැපවීමයි ඩිසිපලින් එකයි කියන තුන තමයි මං ගොඩක් වෙලාවට දකින්නේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී. හෝ ජීවිතේ මොන කටයුත්තක් කරත් වැදගත් වෙන්නේ ඒ තුන. මොකද තමන් මහන්සි වෙන තරමට තමයි තමන් කරන දේ ප්‍රතිඵල ලැබෙන්නේ. ගෙදරට වෙලා පස පැත්ත උඩට ඉර වැටෙනකල් නිදාගත්තා කියලා කිසිම දෙයක් වෙන්නේ නැහැ. තමන් එළියට බැහැලා කරන මොන ව්‍යාපාරෙ වෙන්න පුළුවන් ඕනෙම දෙයක් වෙන්න පුළුවන්. ඒක මහන්සියෙන් කැපවීමෙන් තමන්ගේ 100%ක් අවධානය යොමු කරලා කාටවත් කරදරයක් නැති විදිහට කරොත් තමයි ජීවිතේ ගොඩ යාම කියන තැන හැදෙන්නේ. අනිත් එක මේ ඉවසීම කියන එක සෑහෙන වැදගත් වෙනවා. ගොඩක් අයට නැති ඉවසීම බිස්නස් එකක් පටන් අරගෙන ඔන්ලයින් බිස්නස් එකක් පටන් ගන්න එක රැයෙන් තමන් සල්ලි හම්බ කරන්න ඕනේ කියන තැන තමයි මිනිස්සු ඉන්නේ. ඒක බිස්නස් එකක් පටන් ගන්නවා කියන තැන ව්‍යාපාරයක් පටන් ගන්නවා කියන තැන වැරදි තැන තමයි මං සල්ලි හොය ව්‍යාපාර ගොඩක් වෙලාවට ලෝකේ කොහේ හරි හරියන්නේ තමන් කැමති දෙයක් වටේ ඒ ව්‍යාපාරයේ ගොඩ නැගුවොත් අපි ගොඩක් වෙලාවට දකිනවා අපි සින්දු කියනයි මියුසිෂන්ස්ලා ආටිස්ට්ලා ඒක ව්‍යාපාරයක් කරගෙන ඉන්නේ. ඒ ව්‍යාපාරය සාර්ථක වෙන්නේ ඒක තමන් කැමති කරන්න කැමති දෙයකින්ද. මම සපත්තු ෆැෂන් ගැන තමයි මම ගොඩක් ඉන්ට්‍රස්ටඩ්. ඒක වටේ බිස්නස් එකක් පටන් ගන්න හින්දා තමයි ඒක සාර්ථක වෙන්නේ. මම හැමදාම වැඩට යනවා කියන හැඟීමකින් නැතුව ගිහිල්ලා වැඩ කරන්නේ ඒ මම කැමති දේ නිසා. අනිත් ගොඩක් මම දකින්න එක තමයි මේ මිනිස්සුන්ට කරුණාවන්ත වෙන්න ඕනේ. අපි ගොඩක් වෙලාවට සමාජයේ තත්ත්වයේ පහත ඉන්නවා කියන රැකියාවල් කරන අය දිහා පහත් විදියට බලනවා. අපි සෙලිබ්‍රේට් කරන්නේ ගොඩක් වෙලාවට ලොකු බිස්නස්මන්ලා ධම්මික පෙරලා කිෂු ගෝමස්ලා ඒගොල්ලෝ සෙලිබ්‍රේට් කරන ඒ වුණාට අපි සමාජයේ පොඩි තලයේ ඉන්න ව්‍යාපාරිකයෝ අපේ සිල්ලර කඩේ මොදලාලි එතකොට අපිට මාළු ගේන එක්කෙනා එතකොට එළවලු විකුණන අම්මේ ඒගොල්ලොත් ව්‍යාපාරිකයෝ. ඒගොල්ලොත් කරන්නේ තමන්ගේ පවුලට කන්ද දෙන එක. ඒකින්ද ඒක ගැන වපරැසින් බලන්නේ නැතුව ඒගොල්ලෝ සමාජයේ පහත් තත්වයට දාලා බලන්නේ නැතුව හොඳ මිනිස්සෙක් වගේ හැමෝටම හොඳින් කරුණාවෙන් සලකන්න එතකොට තමන්ට එන්න තියෙන ප්‍රතිඵල තමන්ට ලැබෙනවා.